சமகி ஜனபலவேகி ஜனாதிபதி அபேட்சுக்க விபக்ஷ நாயக்க சஜித் பிரேமதாச மகதாக்கி ஜெயக்ரானேவின் வரக்கப்புல நகரி ஜெனரலியக் பெவெத்துனா சமகி ஜனபலவேகி ததிகம ஆசன சங்விதாயக்க வசந்த சீனநாயக்க மகதாயத்துலு பிரிசுக்குய் ஏ சங்விதான கலே சமகி ஜனபலவேகி மகாஜன நியோஜித்தின் அத்துலு எம பக்ஷேட்டு சாய பலக்கரன் விஷால ஜனதாவாக் எம ரலியட்டெக் வசிட்டியா සමත සෙවණක් කියන සංකල්පේ ලංකාවට පමණක් නෙමෙයි ලොවට ගෙනිච්ච නායකයා තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. අද ඒ පාරේ ඒ අඩිපාරේ යමින් මෙතුමා විපක්ෂ නායක හැටියට ඉඳගෙන කරන සේවාව නිකන් හිතලා බලන්න. මේ නායකයාට සම කරන්න පුළුවන් නායකයෙක් මේ වෙලාවේ ලංකාවේ කොහෙවත් නැහැ. අද ඉදිරිපත් වෙලා ඉන්නවා මේ ජනාධිපතිවරණයට විහිළුකාර අපේක්ෂකයෝ ජෝකර්ලා. එක්කෙනෙක් හිටියා පහුගිය දවස්වල මහා ලොකු ස්ටේජ් එකක් ගහලා මහා ලොකු ග්‍රවුන්ඩ් එකක රැස්වීමක් කරා තුන් දෙනයි ගියේ ඒකට අද බලන්න අනිත් කණ්ඩායම ඉදිරිපත් වෙලා ඉන්න දැන් ජනතා විමුක්ති පෙරමුණ කියලා නම කියන්න කැමති නෑ මොකද ඒගොල්ලන්ගේ පරණ ඉතිහාසය මතක් වෙයි කියලා දැන් අලුත් නමක් සහ අලුත් ලාංඡනයක් එක්ක එන්නේ ජජබද මොකක්ද එකක් උතුරු දකුණ මාරු වෙලා හින්දා වෙන්න ඇති මාලිමාවක් එක්ක එන්නේ ආණ්ඩුකාරය අපේ කතානායක අපේ මහඇමති අපේ නගරාධිපති අපේ සභාපති අපේ පුරුදුත් නැ නේද දෙන්න හොඳ අප්පුඩියක් මේ ආණ්ඩුවට බලවත්ම අපේ ආණ්ඩුවක් මේ 21 වෙනිදාන් පස්සේ අපි බිහි කරනවා කියන එක ඔබතුමාලට පොරොන්දු වෙනවා අපි දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ DS ලගේ ඩඩි ලගේ ජෝන් ලගේ JR ලගේ ගාමිල් ලගේ අඩිපාර යමින් තමන්ගේ ධනය පරිත්‍යාග කරලා මෙරට සංවර්ධනය කරනකොට අපිට ඔබතුමාලගෙන් ප්‍රශංසා පිං ලැබෙනවා අන්න ඒකට අපි දේශපාලනය කරන්නේ සහෝදරුනි ඒ ඉඳ ඔබතුමාල හොඳට මතක තියාගන්න මේ 21 වෙනිදා ඔබතුමාල ජයග්‍රහණය කරපුවම අපේ සදිත් ප්‍රේමදාස මහත්තයා අනිවාර්යයෙන්ම අපි අලියවත් අපි ළඟට ගන්නවා කියන පොරොන්දුව මේ ජනතාවට දෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට එනකොට එතුමියට සහාය දෙන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. ඒ අනුර කුමාර දිසානායක මහත්තයලා JVP ගත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඩීල් එකක් දාලා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගේනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් 4ක්, රාජ්‍ය ඇමතිකම් 4ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 38ක්. ඒ ආණ්ඩුවේ අඩක්ම JVP. හොරු අල්ලන්න තිබ්බා. ආණ්ඩුව ඇතුළේම හොරු හිටියා. එක හොරෙක් ඇල්ලුවේ නැහැ. සුනාමි එක හොරකම් කරපු එකවත් හෙල්පින් අම්බන්තොර එකවත් ඇල්ලුවේ නැහැ. එතනින් තමයි 2004න් පස්සේ මේ රට බංකලොත් වෙන්නේ. ඒකට වග කියන්න ඕන නැත්තේ ඒ සමාජවාදී වාමවාදී ජනතා විමුක්ති පෙරමුණේ කඳවුර. එදා විදේශ ආයෝජන වලට විරුද්ධ වුණා. දැන් කියනවා ඒවා ගේන්න ඕනේ කියලා. අද JVP කියනවා නියාමනයක් යටතේ පෞද්ගලික අධ්‍යාපනය හොඳයි කියලා. අවුරුදු 60කින් පස්සේ තමයි ඔවුන්ට දැනුම දැක්ම පහළ වෙලා තියෙන්නේ. මට නම් මතක් වෙන්නේ අර සිංහලෙන් කියනවා කියමන මගේම කලිස්සම අගේට දාගෙන උගේ වගේ යනවා අනුර දිසානායක මහත්තයාට සිදු වෙලා තියෙන්නේ අපේ කලිස්සම ඉල්ල ගන්න දැන් මොකද දැන් අපේ ප්‍රතිපත්තිය ගෙනියන්න බලනවා ඔහුට ප්‍රතිපත්තියක් නැහැ දැන් මේ වසරේ සරසවි සම්මානයක් එම දෙනවා නම් හොඳම නළුවාට ඒක දෙන්න ඕනේ අනුර කුමාර දිසානායකට මොකද නියමයි ඒ එයි මං එහෙම කියන්නේ ඔහුම ඇමරිකාවට ගිහිල්ලා කියනවා ලෝකය වෙනස් අපි වෙනස් වෙන්න ඕනේ ඔව් ඇමරිකාවේ ගිහිල්ලා කියනවා සමාජවාදය 90 දශකයේ ලෝකේ ෆේල් වුණා දැන් සමාජවාදය හරියන්නේ නැහැ කියලා. හැබැයි ලංකාවට ඇවිල්ලා ඔහු සමාජවාදී පක්ෂයක් කියලා තමයි ඡන්දය ඉල්ලන්නේ. කොයි එකද ඔවුන්ගේ ප්‍රතිපත්තිය? කියන්නකො මිනිසුන්ට ඇත්ත. ඒක කියා ගන්න බෑ. වර්තමාන රජයට රාජ්‍ය සේවකයව රාජ්‍ය නිලධාරියව වැරගත් වෙලා තිබෙනවා. මොකද හේතුව? අවස්ථාවාදීත්වය. සීනි බෝල දේශපාලනයේ දියත් කරලා රාජ්‍ය සේවයේ නිලධාරින් රැවට්ටීමේ සීනිබෝල දේශපාලනය අද මේ වර්තමාන රජයේ ක්‍රියාත්මක කරනවා රාජ්‍ය සේවයේ රටට පාඩුවක් රටට බරක් එහෙව් කිව්ව ඇත්තෝ දැන් අද සීනිබෝල බොරු පොරොන්දු ව්‍යාපෘතියක නිරත වෙලා සිටිනවා මම පැහැදිලිව කියන්න කැමති අපි ලබා දෙන්නේ බොරු පොරොන්දු නොවේයි අපි යම් කිසි දෙයක් කියනකොට ඒ අනිවාර්යෙන්ම ක්‍රියාවට පරිවර්තනය කරන්නට අපි සැදී පැහැදී සිටිනවා මම ඔබට පොරොන්දු වෙනවා මේ රටේ රාජ්‍ය සේවකින්ගේ වැටු ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා අපි අනිවාර්යෙන්ම විශේෂ කොමිසමක් පත් කරලා කොමිසම පත් කරනව පමණක් නෙවෙයි ඒ කොමිසම් එකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපි අනිවාර්යෙන්ම 2025 ජනවාරි මාසයේ සිට මේ රටේ සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24%කින් ඉහළ දමනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ 17800ක ජීවන වියදම් දීමනාව 25000 දක්වා වැඩි කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. සියලුම රාජ්‍ය සේවකින්ට දීමනා සහිතව අවම වැටුප හැටියට
රුපියල් 57,500ක වේතනයක් ලබා දෙන්නට අපි නියත වශයෙන්ම කටයුතු කරනවා. දැනට පවතින බදු සීමාව, බදු නිදහස් සීමාව එලෙසම පවත්වාගෙන දැනට අතිමහත් බහුතරයක් 6% සිට 36% දක්වා ඒ ගෙවන බදු ප්‍රතිශතය 1% සිට 24% දක්වා අඩු කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මම මේ ඉදිරිපත් කරේ පොරොන්දු මාලාවක් නොවේ, රට ගොඩනගන සැලැස්මේ රාජ්‍ය සේවය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන වැඩගත් පියවරක්.